ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. බඩු මල්ලේ බර අඩු වෙන වගේම මේ ආණ්ඩුව තීන්දුවක් කළා තියෙනවා සහන පැකේජයක් දෙන්න ඉදිරි කාලෙට. ඒ සහන පැකේජය තුල බඩු වර්ග කීපයක්, ඒ වගේම හාල් පිටි සීනි කරෝල පරිප්පු හාල් මැස්සු ඇතුළු බඩු වර්ග 10ක් රුපියල් 3600ක් වටින බඩු මල්ලක් සමෘද්ධිය ලැබෙන පවුල් සහ අඩු ආදායම් ලාභී පවුල් වලට ලබා දීමට තීන්දුව කළා තියෙනවා. එතකොට බඩු මල්ල ඒ බර ජනතාවට අඩුවේ, ඒ වගේම ගෙදරට එක ලැබෙයි. එතකොට අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මත තිබිච්ච ඒවා ක්‍රියාත්මක කරන්න සූදානම් වෙලා ඉන්නවා ඉදිරි කාලයේ ඇතුළත. එතකොට ඒ නිසා මේ පහුගිය දින කීපය ඇතුළත දැන් අපි බැලුවා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ අරගෙන බැලුවා. දැන් ඊයේ ආර්ථික මධ්‍යස්ථානයට ගිහිල්ලා හාල් ගැන කතා කරනවා. දැන් ඔබ දකින්න ඇති මාධ්‍යයේ හාල් දැන් ඒ හාල් වල මිල පාලනය කරපු නිසා 98ට විකුණනම මේ මන්ත්‍රීවරු ගිහිල්ලා කියනවා මේ 98 හාල්ද මේ විකුණන්නේ මේව කන්න පුළුවන්ද කියලා. දැන් විකුණන බෙලඳුන් කියනවා මේ හොඳ හාල් විකුණන්නේ පේන්නේ නැද්ද කියලා. එතකොට මේකෙන් වෙළඳු දැන් ඊයේ හවස් වෙනකොට වෙළඳ කිව්වා අපේ වෙළඳාමට මේක හානියක් කරලා තියෙනවා කියලා. මොකද විශේෂයෙන් මේ වෙළඳාමට හානියක් කරලා තියෙන්නේ මෙවැනි ප්‍රකාශ කරාම ඒ හාල් 98ට දෙන්නේ හොඳ හාල්, ඒ හාල් නරක හාල් හැටියට ජනතාව අතරට යනවා. එතකොට වෙළඳොම ඊයේ කියන්න පටන් ගත්තා මේ ප්‍රකාශය කිරීම තුළින් අපේ වෙළඳාමට වරපතන පහරක් වැදෙනවා කියලා. ඉතින් ඒ නිසා මේ කාලය ඇතුළත අවුරුදු කාලය ඇතුළත මේක පාලනය කරන්න කරේ. එතකොට මේ කිසිම දෙයක් රජයේ විසින් දීපු නරක හාල් නිකුත් කළ නැහැ. නමුත් ඔබ දන්නවා ඊයේ වෙනකොට ඊයේ දඹුල්ලේදී විශේෂයෙන්ම හිඟුරක්ගොඩදී ගත්ත සහල් ප්‍රමාණය මේ රුපියල් 100ට වඩා අඩුවට අලෙවි කරන සහල් මිනිස් පරිභෝජන නුසුදුසු කියලා මේගොල්ලෝ කියන්නේ. දැන් මිනිස් පරිභෝජනයට නුසුදුසු ඒවා ගෙනාවේ කවුද? මේ ආර්ථික මධ්‍යස්ථානවල තිබිච්ච ඒවා මිනිස් පරිභෝජනයට ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. හැබැයි මේ මිනිස්සුන්ගේ පරිභෝජනයට ගෙනාපුවා මොනවද මේ? ලක්ෂ කීයක් ගෙනල්ලා තිබුණාද? ඔබ දැක්කයි නාමල් කරුණාරත්න මන්ත්‍රීතුමා මේ ජනතා විමුක්ති පෙරමුණ හිටපු මන්ත්‍රීතුමා පැහැදිලිව ඒ ගබඩාවලට ඇතුල් වෙලා ඉතින් ඒ පිළිබඳව දැන් පරීක්ෂණයක් පවත්වනවා. මේ ලක්ෂ ගාණක් මෙට්‍රික් ටොන් ගාණක් මේක ඇතුලේ තියෙනවා. සුදුසු නැති ඒවා. ඒවා වෙළඳ පොළට නිකුත් නොකරේ වෙලාවට. ඒ නිකුත් නොකරේ වෙලාවට සමහර අය පිට රටින් හාල් ගෙන්න උවමනාව තිබුණා ඒ කාලේ වෙළඳ අමාත්‍යාංශයට. ඒක තමයි දැන් හොයාගෙන යන්නේ. මේකෙන් තියෙනවා මේ බාලසාල් දැන් පරිභෝජනයට නුසුදු ඒවා තිබිලා ඒවා සත්තුන්ට භාවිතා කරන ඒවා හැටියට දැන් නිකුත් කරන්න පටන් අරන් තියෙනවා. මේවා ගෙනාවේ 2017 ගෙනාපු හාල් මේ තියෙන්නේ. 2017 ගෙනාපු හාල් ඇයි වෙළඳ පොළට නිකුත් නොකරේ? නිකුත් නොකරේ විදේශ රටවලින් ගෙනල්ලා පිටරටින් ගෙනල්ලා ඒක සතුසෙන් බෙදා හැරියා. පිටරට හාල් ලංකාවේ හාල් වෙළඳ පොළට දැම්මේ නැහැ. මේක තමයි කාරණේ. ඒ නිසා මේ ක්‍රියාත්මක කරේ තමන්ගේ පෞද්ගලික වාසියට. ඒවා තමයි මේ ජනතාවට මේ පීඩාවට ලක් කරලා තිබුණේ. නියම කාලෙදි මේ හාල් දැම්මනම් මේ හාල් මිල මේ තත්ත්වෙ තියෙන්නේ නැහැ. මොනතරම් ප්‍රශ්න තිබුණා. නමුත් ඒක දැම්මේ නැහැ. එතකොට මේ ආණ්ඩුව ඇවිල්ලා ඒක දාන්නත් බෑ. මොකද දාන්න බැරි පරිභෝජනයට සුසු නැහැ. ඒ නිසා දැම්මේ නැහැ. ඒක නිසා ඒක සත්තුන්ට භාවිත කරන ආකාරයට දාන්න සිද්ධ වුණා. ඒක තමයි සිදුණු කාරණේ. breaking.lk